এই 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 এখানে বল, গেলাম আই হলেন অদানে দিন না সারলানু আরতি চালিতে কোটাস ইবরাই আপনি কম্পন কোটাস ইবরাই আদ পাটাঙ্গানে তরঙ্গ কোটাস মে পাড়মে আর গ্যালিম পড়াক তেরুম গন্ন পাড়মে টিকাক দিগাই কোটাস বশেন বেদা গত্তাম ওলুড় দাগান্ন লেসি হলেন আগে ইন্ন না সারলানু আরতি চালিতে কোটাস ইবরাই కంపన కొడస తివరాయి అద పటాంగాన్ని తరంగ కొడస తరంగ కొడసే ప్రధాన కొడస్ దగ్గక్ తీను మే అదిం పటాంగన మాతృకావ ప్రధాన కొడస్ దగ్గై ఎకక్ ప్రగమన తరంగ ప్రగమన ప్రగమన యన గమన్ కరన తరంగ దేవని కొడస తమై స్థావర తరంగ గమన్ నొకరన తరంగ ඔය කොටස් දෙක ඉවරුනාම තමයි තරංග පාඩම ඉවරයි. හරිනේ? ලියන මාතෘකාව. මාතෘකාව ප්‍රගමන තරංග මාතෘකාව ප්‍රගමන තරංග ප්‍රගමන තරංග කරුණාකරලා ගෑන ළමයි නිශ්ශබ්ද වෙන්න කතා වැඩි ප්‍රගමන තරංග එයාට දෙලියන්න කාලය සමග කාලය සමග තරංගයේ හැඩය කාලය සමග තරංගයේ හැඩය එනම් තරංග ආකෘතිය කාලය සමග තරංගයේ හැඩය එනම් තරංග ආකෘතිය ඉදිරියට ගමන් කරයි නම් ඉදිරියට ගමන් කරයි නම් එය ප්‍රගමන තරංගයක් ලෙස හඳුන්වයි. එය ප්‍රගමන තරංගයක් ලෙස හඳුන්වයි. හරිද? හොඳින් අහගන්න. දැන් සමහර වෙලාවට තන්තුවක් හොඳින් ඇදලා දෙපැත්තට කම්පණය කරොත් මේකේ තරංගයක් ගමන් කරනව බලන්න පුළුවන්. මං හිතන්නේ ඕලෙවල් පන්තියේ ස්ලින්කිය භාවිතා කරලා තරංග ආදර්ශනය කරලා පෙන්නනවා තීර්යක් තරංග සහ අන්වායාම තරංග. එහෙමනේ? ස්ලින්කිය බැලුවාම ඕගොල්ලන්ට ඒකේ හැඩය ඉස්සරහට යනවා පේනවා. තීර්යක් හැඩය ඉදිරියට යනවා පේනවා. ස්පන්ද අර අන්වායාමේවයි සම්පීඩන විරලන ඉස්සරහට යනවා ගමන් කරනවා පේනවා. අන්න ඒ විදියට තරංගයේ හැඩය ආකෘතිය හැඩය කියන්නේ ආකෘතිය කාලය ගත වෙනකොට ඉදිරියට යනවා ගමන් කරනවා පේනවා නම් අපි ඒවට මොනවද කියන්නේ? ඒවා ප්‍රගමන තරංග. හරිනේ? ලියන අලුත් පේලියකින් ප්‍රගමන තරංග අධ්‍යයනයේදී පහත කරුණු වැදගත් වේ. ප්‍රගමන තරංග අධ්‍යයනයේදී පහත කරුණු වැදගත් වේ. පහත කරුණු වැදගත් වේ. අංක 1. අංක 1. ස්පන්දය ස්පන්දය අපි කියනවා පල්ස්
ස්පන්දය පල්ස් ඒ අරද ලියන්න ඇදි තන්තුවකට ඇදි තන්තුවකට පූර්ණ කම්පනයකින් අඩක් ලබා දුන් විට ඇදි තන්තුවකට පූර්ණ කම්පනයකින් අඩක් ලබා දුන් විට පූර්ණ කම්පනයකින් අඩක් ලබා දුන් විට තන්තුවේ ඇතිවන හැඩය පූර්ණ කම්පනයකින් අඩක් ලබා දුන් විට තන්තුවේ ඇතිවන හැඩය ස්පන්දයක් ලෙස හඳුන්වයි. තන්තුවේ ඇතිවන හැඩය ස්පන්දයක් ලෙස හඳුන්වයි. ස්පන්දයක් ලෙස හඳුන්වයි. කාලය ගතවන විට කාලය ගතවන විට තන්තුව ඔස්සේ කාලය ගතවන විට තන්තුව ඔස්සේ ස්පන්දය ඉදිරියට ගමන් කරයි නම් ස්පන්දය ඉදිරියට ගමන් කරයි නම් එය ප්‍රගමන ස්පන්දයකි. එය ඉදිරියට ගමන් කරයි නම් එය ප්‍රගමන ස්පන්දයකි. බොඩ එක බලන්න. අහගෙන ඉන්නවද? කොල්ලෝ අහගෙන. මේ කෙලවර අචලව ගැට ගහලා තියෙනවා. අචලයි. ඒ කෙලවර අචලයි. හරිද? මම අනිත් කෙලවර හොඳට ඇදලා පූර්ණ කම්පණයකින් අඩක් දෙන්නේ. පූර්ණ කම්පණයකින් අඩක්. පූර්ණ කම්පණයක් දෙන්නේ නැහැ. උඩට අරන් මැදට ගත්ත නැවතුවා. පූර්ණ කම්පණයකින් අඩක්. අන්න එතකොට තන්තුවේ ඇතිවන හැඩය ඔන්න හැඩය. අපි මේ හැඩයට කියන්නේ මොකද්ද? ස්පන්දයක්. කාලය ගත වෙනකොට ස්පන්දය ඉදිරියට ගමන් කරනවා නම් ප්‍රගමන ස්පන්දය. ස්පන්දය ඉදිරියට යනකොට මේ තන්තු කොටස් තන්තුවේ කොටස් ඊට අනුරූපව ඉහළට විස්ථාපනය වෙනවා. පැහැදිලිද? දැන් මේක තවට ඉස්සරහට ආවොත් මේ හරිය තන්තු කොටස් පහළට බහිනවා, මේ හරිය කොටස් ඉහළට ඉස්සෙනවා. කියන්නේ තේරෙනවද? ස්පන්දයේ හැඩය ඉදිරියට යනවා. හැඩය ඉදිරියට යනකොට තන්තු කොටස් ඉහළට ඉස්සෙනවා. ස්පන්දයේ ඉදිරියට යනකොට අර කලින් තිබුණු ඉහළ කොටස් පහළට බහිනවා, මැද තිබුණු කොටස් ඉහළට යනවා. කියන්නේ තේරෙනවද? සටහන දිට්ටි.